හොඳට හිතන්න මෙන්න මෙහෙම. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා රජගහ නුවර වීදියේ වැඩම කරනකොට නාලාගිරි කියන ඇතා රාපෝලා ඉස්සරහට එවනවා තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න නසන්න. ඒ වෙලාවේදී අනිත් ඔක්කොම ටික අහකට දුවලා ගියා. දේරෙන්ද අලියෙක් ඇතෙක් කෙනුට එහෙමනේ. හැබැයි ආනන්ද ස්වාමින් වහන්සේ විතරක් ඉස්සරහට ගියා. බලන්න ඒ ආනන්ද ස්වාමින් වහන්සේගේ තියෙන හිත මේ බාධකේන දැන් මේක ඇවිල්ලා මල්වත්තකුත් නෙවෙයි. ඒ වගේම පැහැදෙන තැනකුත් නෙවෙයි. ආසේ නිකන් එළිය පායලක් නෙවෙයි. මේ මාරාන්තික මරණය සිද්ධ කරන්ට ඒ ඇතා දුවගෙන එනකොට අනිත් සියලු දෙනාම අහකට ගියා. නමුත් හිටියේ කවුද? මේ ආනන්ද ස්වාමින් වහන්සේ විතරයි ඉස්සරහට ගියේ. අන්න ඒ වගේ ගතියක් තිබෙනවා මේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාවේ. මේ ඒ කියන මංගල බෝධිසත්වයන් වහන්සේ ඔය පහන් පූජාව ඔය විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කරපු නිසා තමයි උන්වහන්සේට ඒකේ හේතුඵල ධර්මයට අනුකූලව විපාකයක් හැටියට උන්වහන්සේ පහළ වෙච්ච කාලයේදී උන්වහන්සේ බුදු වෙච්ච කාලයේදී ඉරත් බලේ නසාගෙන හඳෙත් බලේ නසාගෙන තමන් වහන්සේගේ ආලෝකයෙන් ලෝකය බබළුවන්ට ලෝකය ආලෝකමත් කරන්න ශක්තිය ලැබුණේ. දැන් මේක බලන්න සද්ධාව කියන එකේ තිබෙන හැටි තේරුම් ගන්න ඔය කියේ. දැන් ওই විදිහටත් දැන් තිබෙන සද්ධාව තව එකක් තිබෙනවා. ඒ තමයි සමහර අයට ඔය වගේ සද්ධාව නිකම් ප්‍රසාදනීය සද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ සමහර අයගේ හිතවල දෘෂ්ටි වැඩි. ඔය දෘෂ්ටි වැඩි නිසා ඒ ඇයට යම ඒත්තු ගන්නන් දෙහිම හරි අමාරුයි. හිත කෛරාටික පක්ෂයක බරයි. හිත නිකන් හැම වෙලෙම පසුබෑහලා දෘෂ්ටිගත වෙලා තමයි ඉන්නේ. ඒ වාගේ මනසක් තිබෙන කෙනෙකුට සද්ධාව පහළ වෙන්නේ අමුතු ක්‍රමයකට. අමුතු විදිහකටයි ඔය සද්ධාව එන්නේ. අපි කියෙව්වා කිව්වට එන්නේ නැහැ. අපි ඔය යමක් කිව්වට එහෙම ඇති වෙන්නේ නැහැ. ඒකට වෙන්නේ මෙහෙමයි. එයාට කරුණු ඇතුව සාධක ඇතුව ධර්ම කාරණා ඇත්ත తত্ত্বය හොඳට විස්තර කරලා කියන්න ඕනේ. අන්න ඒ ඇත්ත తত্ত্বේ සත්‍ය తত্ত্বය ඒ වගේම හොඳට විග්‍රහ කරලා කරුණු කාරණා ගලපලා කිව්වම අන්න ඒ ඇත්ත කරුණු පිළිගැනීම තුලින් ඒ දේශනා කරන දේශකයන් වහන්සේ ගැන හරි තථාගතයන් වහන්සේ ගැන ඒ ධර්මයේ කෙරේ බාර ගැනීමක් පැහැදීමක් ඇති වෙනවා. අන්න සද්ධාව එනතාල. ඒ බාර ගන්න ගතිය තමයි සද්ධාව. එහෙම ඇත්ත දැකලා සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කර ගැනීම තුල නිකන් මතුවලා එන, පැලවලා එන, දලුදාගෙන එන ඒ ධර්මයේ බාර ගන්න පැත්තට නැඹුරු වෙන හිතට ඒ වගේ ඒ සද්ධාවක් ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. මේ සද්ධාවේ වැඩ කරන විදි ටිකක් මේ කියන්නේ. තව එකක් තිබෙනවා ඒ තමයි මේ ඒක අමුතු ගතියක්. ඒක නිකක් මේ ආර්ය ගතියට ළඟයි. බෝධිසත්වයන් වහන්සේලාගේ හිත්වල යම්කිසි තැනකදී සතහාගත ධර්මයේ ගැන, බුද්ධත්වයේ ගැන, නිර්වාණයේ ගැන තනුරුවන් ගැන යම්කිසි හිතක් පහළ වෙලා ඒක වැඩිලා 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 ගිහිල්ලා යම්කිසි වෙලාවක ජීවිත පරිත්‍යාගයත් එක්ක තථාගතයන් වහන්සේ නමකගෙන් විවරණ ලැබුවද, අපේ හිතමු දීපංකර පාදමූලයේදී අපේ ගෞතම බෝසත්යන් වහන්සේ විවරණ ලබනවා අනාගතයේදී ගෞතම නමින් සම්මා සම්බුදු වෙන බවට. එතකොට ඒ වෙලාවේදී ජීවිත පරිත්‍යාගයට හිතක් තිබුණනේ. දැන් එතන තිබිච්ච ගතිය තමයි අර තථාගතයන් වහන්සේට වඩින්ද තමන්ගේ කඳ, තමන්ගේ ශරීරය ඒ දණ්ඩක් හැටියට පැවැත්වුවනේ. ආන්න ඒ එහෙම කරන්ට සාමාන්‍ය පොඩි යන්තම් දියාරු හිතකට බෑ. හරීම බලවත්, හරීම හයියට දෙන හිතක් වෙන්න ඕනේ. එහෙම හිතක් දාලා
ජීවිත පරිත්‍යාගයෙන් ලැබපු විවරණත් එක්ක බෝධිසත්වයන් වහන්සේගේ හිතේ ස්ථාපනය වෙනවා ඒ විවරණ ශ්‍රීත් එක්ක බලවත් ශ්‍රද්ධාවක්. ඕක මොන තැනක ඉපදුනත් නැති වෙන්නේ නැහැ. ඒ බෝධිසත්වයන් වහන්සේගේ ඒ පටන්ගත්තේ ශ්‍රද්ධාව ජීවිතෙන් ජීවිතේ ජීවිතෙන් ජීවිතේ ආත්මෙන් ආත්මේ දිගටම යනවා. මොන ජීවිතේ මොන භවයේ ඉපදුනත් ඕක කැඩෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. මොකකින් හරි වැටෙන්න යනවා නම් තග්ගාලා වෙනස් කරගෙන යනවා. අන්න එහෙම දිගට ඇදී එන, දිගට වැඩි එන, දිගට මාර්ගයේ ගැළපියන ශ්‍රද්ධාවක් ගතියක් තියෙන එකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ඒ බෝසත්යන් වහන්සේලාගේ ශ්‍රද්ධාව. උන්වහන්සේලාගේ ශ්‍රද්ධාව හරියට මේ ආර්ය ශ්‍රද්ධාවක් වගේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමගේ ආර්ය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් වගේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ අවබෝධය කරගෙන නැත උනත් උන්වහන්සේලාගේ ශ්‍රද්ධාව ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒ තරම් ඉහළ තලයක තියෙනවා. මේ ශ්‍රද්ධාව සාමාන්‍ය කෙනෙක්ගේ ගත්තොත් එහෙම ඒ ශ්‍රද්ධාව දවසක හොඳයි, දවසකට නරකයි. ශ්‍රද්ධාව නරක වෙනව නෙවෙයි. ශ්‍රද්ධාව තියෙනකොට මිනිස්සයා හොඳයි, ශ්‍රද්ධාව නැති වෙනකොට මිනිස්සයා හොඳ නැහැ, නරකයි. ඉතින් මේ ශ්‍රද්ධාව හයිය නැති හින්දා හරියට කියනවා නම් මෙන්න මෙහෙම තියෙනවා. අහසේ වළාව තියෙනකොට පොළවට වැටෙන්නේ නැණේ හිරේලිය. අහසේ වළාවෙන් ආලෝකේ වහගෙන තියෙන්නේ. සමහර වෙලාවට ඔය වළාව තැන් තැන් වලින් පැච්චක වගේ එයක් තුනී වෙනවා. අයින් වෙලා නිකන් ආවාටයක් වගේ හැදෙනවා. ඒ හරියම් පල්ලහැට වැටෙනවා ආලෝක ටික. ඉතින් අන්න ඒ වගේ නිතරම අහස වළාවෙන් తిරිලා වළාවෙන් වහගෙන ඉන්නකොට ආලෝකයේ පල්ලහැට වැටෙන්නේ නැහැ. නමුත් සමහර තැනක නිකන් පොඩි පැච්චකක් වගේ එළිය වෙච්ච විවර වෙච්ච තැනක් තියෙනවා. එතන වළාකුළු නැහැ. ඒ ටිකෙන් පල්ලහැට එළියක් වැටෙනවා. වැඩි වෙලාවක් තියෙන්නේ. ආයෙත් කවරලා ආයෙත් එතෙන්ද වළාව ගිහිල්ලා වැහිලා ඒ ආලෝක නැතිවෙනවා. සමහර මිනිස් හිතවල ඔන්න ඔය වගේ මේ ශ්‍රද්ධාව කියන එක හිටපු ගම එනවා කාගෙන කඩාගෙන බිඳගෙන එනවා. ඒ ආවන් පස්සේ නිකන් සම්පූර්ණ මහ විශාල වැඩ කරනවා. මහ විශාල මේ වැඩ දාන මාන පින්කන්ද සංවිධාන කටයුතු ගොඩාක් දේවල් කරනවා. හැබැයි හිටපු ගමම පැත්ත පලාතේනේ. ඇයි ඒ? අර පැච්චක වගේ තිබිච්ච තැනකින් ආවා වැහිලා කියලා. ඒක හේතුව තමයි ඒක මේ කාරණාවක් නිසා පොඩි තීයකට එනවා ඇවිල්ලා නිකන් නැති වෙලා යනවා. ඒ වැඩිච්ච නැති හිතක ඇතිවෙන මතුවෙන පැලවෙන ශ්‍රද්ධාව ආන්න ඒ වගේ. ඉතින් මේ ශ්‍රද්ධාව වැඩිඳ නම් අපිට ධර්මයත් එක්ක ඉන්න ඕනේ, හිතන්න ඕනේ. ඒක නිසා මේ ධර්මය වැඩුනේ නැත්තම් අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ස්පර්ශ කරන්න බෑ නෝනේ. ඔය හෙල්ලෙන ශ්‍රද්ධාව, ඔය වෙනස් වෙන ශ්‍රද්ධාව ධර්මයත් එක්ක ඉඳලා තුරුවන්ගෙන මෙනෙහි කිරීම වශයෙන් ඇති කරගෙන වඩලා ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගෙන බල ධර්ම බවට පත් කරගෙන යම්කිසි වෙලාවක සෝවාන් මාර්ගඵල අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකලා සෝවාන් වුණාද චතුරාර්ය සත්‍යයන් දැකීමත් එක්ක අවබෝධයත් එක්ක නිවන් අවබෝධයත් එක්ක පිහිටන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාවයි කියලා. එතනින් ඒ ශ්‍රද්ධාව නම් වෙනස් වෙන්නේ නැහැ. එතෙන්ද යන කල්ම මේක පායනවා, ආය අඳුර වෙනවා. පායනවා, අඳුර වෙනවා. ඔය විදිහ තමයි මේක තියෙන්නේ. ඔය ධර්ම අවබෝධයත් එක්ක හැදෙන ශ්‍රද්ධාව නිසා මොන විකෘති ධර්ම මොන විදිහේ කතනයක් සිද්ධ කරත් හිත හැම වෙලේම ඒ අලුතින් කියන අලුතින් හඳුන්වා දෙන ඒ වගේම විකෘති අර්ථකතන හිතට බාරගන්නේ. ඔන්න ඕක තමයි ශ්‍රද්ධාවේ තිබෙන්නා වූ උතුම ගතිය. ශ්‍රද්ධාව තුනුරුවන් එක්ක වැඩි යන ශ්‍රද්ධාවක් තුනුරුවන් එක්ක තුනුරුවන් ගුණ මෙනෙහි කිරීම තුළ ප්‍රඥාවත් එක්ක ප්‍රඥාව එක්කාසු වෙලා ප්‍රඥාව ස්පර්ශ වෙලා
යන සද්ධාව තිබෙනවා. ආන ඒ සද්ධාව තිබෙන හිතට ප්‍රඥාව එකතු වෙලා හැදෙන සද්ධාවට කවදාකවත් ඒ හිතට තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ පිරිසුදු ධර්මයේ කරුණු කාරණා එක්ක බාර ගන්නවා. එහෙනම් කවදාකවත් අර මොන දේ කරත් මේ සද්ධාව සද්ධාවෙන් අර වැරදි දේවල් බාරගන්නේ පිළිගන්නේ නැහැ. හිත හැම වෙලෙම එතන ආරක්ෂා කරනවා. ඉතින් මේ අපේ පින්වත් හැම දෙනාම අන්න ඒ සද්ධාවත එන්න ඕනේ. එහෙම සද්ධාාවක් තිබුණාට පස්සේ හොඳට ආරක්ෂාව හැදෙනවා. අනිත් එක තමයි ගැඹුරින් ප්‍රඥාවත් එක්ක සද්ධාව වැඩෙන්න නම් හොඳම තැන තමයි විදර්ශනා භූමිය.